ආයිබෝවන් ප්‍රිය විද්‍යාර්ථීනි, අද අපි මූලික වශයෙන්ම සාකච්ඡා කරන්නේ සංස්කෘත නාට්‍යකරුවන් අතර ඉතා වැදගත් නාට්‍යකරුවෙකු වන ශ්‍රී හර්ෂ සහ ඔහුගේ නාට්‍ය කෘති පිළිබඳව. ශ්‍රී හර්ෂ කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1606 1000 ක්‍රිස්තු වර්ෂ 606 648 අතර කාලේ, ඒ කියන්නේ 7 වෙනි සියවසේ කන්‍යකුබ්ජ ප්‍රදේශයේ රජකම් කරපු රජතුමා ශ්‍රී හර්ෂවර්ධන ශිලාදිත්‍ය යනුවෙන් තමයි එතුමා හැඳින්වුනේ. ඉතින් ඒ නාමය තමයි ශ්‍රී හර්ෂ යනුවෙන් කෙටි කොටගෙන තිබෙන්නේ. නාට්‍යකරුවෙක් හැටියට මෙතුමා රත්නාවලි නාගානන්ද සහ ප්‍රියදර්ශිකා කියන නාටකත්‍රය සම්පාදනය කරලා තියෙනවා. ඊට අමතරව නල දමයන්ති කතා පුවත ආශ්‍රයෙන් කරපු නයිෂද චරිතය නම් මහා කාව්‍ය ආදී තවත් කෘති පිළිබඳවත් සාකච්ඡා කරන්න ලැබෙනවා. කොහොම වුණත් මෙතුමාගේ මේ කර්තෘත්වය පිළිබඳව නම් ඇතැම් විචාරකයන් වෙනස් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය මැක්ඩොනල්ඩ් වගේ පඬිවරුන් කියන්නේ ශ්‍රී හර්ෂගේ නාටක නිර්මාණ හැටියට සඳහන් වන කෘති ඔහුගේ රාජසභාවේ ඉඳපු මේ බාන දාවක වගේ කවීන් යොදවලා ලියවූ බව ශ්‍රී හර්ෂ කළා තියෙන්නේ. ඒවා මිලයට අරගෙන තමන්ගේ කෘති හැටියට ඉදිරිපත් කිරීමයි කියන එක තමයි එකී විචාරකයන්ගේ අදහස වෙන්නේ. හැබැයි ඊට විපක්ෂවත් විචාරකයන් කරුණු දක්වලා තියෙනවා. මොකද ඔය මම්මටගේ කාව්‍ය ප්‍රකාශයේ සඳහන් වන එක සිදුවීමක් පුවතක් ආශ්‍රයෙන් තමයි අර කලින් කියපු විචාරකයෝ අර වගේ අදහසකට පැමිණලා තියෙන්නේ. මම්මටගේ කාව්‍ය ප්‍රකාශයේ සඳහන් වෙනවා දාවකාදී කවීන් හර්ෂදින් ධන සම්පත් ලද බව. එතනදී මේ ඒ කාව්‍ය ප්‍රකාශයට ව්‍යාඛ්‍යාන සැපවූ සන්නකරු කියනවා හර්ෂ ගෙන් ඒ විදියට ඒ සම්පත් ලබාගත්තේ රත්නාවලී නැමැති නාටිකාවක් ලියලා කියලා. ඒකට ඒක මේ කාව්‍ය ප්‍රකාශ කරුවා කියන කාරණයක් නොවේ, ඒකට සන්න සැපයු තැනැත්තා ඉදිරිපත් කරපු මතයක්. ඉතින් ඒ නිසා සාහිත්‍ය ලෝලී රජ කෙනෙක් වුණු ශ්‍රී හර්ෂ තමන්ගේ රාජසභාවේ ඉඳපු කවීන්ට යම් තිලින ත්‍යාග ඔවුන් අගය කිරීම සිදු කරා නම් ඒක මවිතයට කාරණයක් නොවේ. ඒ වගේම දැන් ඉත්සින්ගේ වාර්තාවල දාමෝදර ගුප්තගේ කුට්ටණී මතය වගේ මූලාශ්‍රයවලත් හර්ෂගේ කර්තෘත්වය ඔවුන් පිළි අරගෙන තියෙනවා. ඇතරම දැන් මේ විවේචනය රජවරුන් හැටියට නාට්‍යකරණයේ නිරත වෙච්ච බොහෝ සංස්කෘත නාට්‍යකරුවන්ට එල්ලවන්නක් නේ. අපි කලිනුත් ඒ වගේ අවස්ථා ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එසේ වුවත් අපට මේ හර්ෂදේව කියන රජතුමා, නැත්තම් ශ්‍රී හර්ෂවර්ධන ශිලාදිත්‍ය රජතුමා, එතුමා විසින්ම මේ කෘති රචනා කළාය කියන ඒ අදහස පිළිගන්නට මං හිතන්නේ බාධාවක් තියෙනවාය කියලා. ඔහුගේ නාට්‍ය කෘති පිළිබඳව අපි සංක්ෂේපයෙන් විමසා බලමු. රත්නාවලිය ගැන ටිකක් පුළුල්ව විමසා බලමු. මොකද ඒක බොහොම ප්‍රකට වැදගත් කෘතියක් නිසා, ඒ වගේම ලංකාව පිළිබඳවත් යම් යම් කරුණු එහි සාකච්ඡා වන නිසා, ලංකාව හා බැඳුණු කතා පුවතක් ඉදිරිපත් කරන නිසා, මේ රත්නාවලී සහ ප්‍රියදර්ශිකා කියන නාටිකා දෙකම අංක 4කින් යුක්ත කෘති හැටියට තමයි ඉදිරිපත් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා නාටිකාවක ලක්ෂණය තමයි අංක 4කින් යුක්ත වීම. ඒ වගේ තව ලක්ෂණ කිහිපයක්ම තියෙනවා, අපි ඉදිරියේදී ගැන විමසා බලමු. ප්‍රියදර්ශිකා කියන නාටිකාවෙන් සාකච්ඡා වෙන්නේ, ඉදිරිපත් වෙන්නේ අංගදේශාධිපති දෘඩවර්මන් රජතුමා තමන්ගේ දුවනිය උදයන් රජතුමාට විවාහ කර දීමට සැරසුණු විට කාලිංග රජතුමාද ඇය පිළිබඳව සිත් ඇතිව දෘඩවර්මන් සමග සටන් කොට ඔහු නිරපා දැමීමත්, විජේසේන නමැති අමාත්‍යවරයා ප්‍රියදර්ශිකා උදයනට පාවා දෙන අතර ඇය ආරණ්‍යිකා නමින් සේවිකා විසින් කටයුතු කරමින් සිටීමත්, ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය දැනගන්නා බිසව ඇයව සිරගත කොට තැබුවත්
රජතුමාගේ දුවණියක වගේම තමන්ගේ ඥාති සහෝදරියක අංග රජතුමාගේ දුවණියක් වගේම මොකද ඇය රාජ කුමාරිකාවක් එක පැත්තකින් ඒ වගේම තමන්ගේ ඥාති සහෝදරියක් ඉතින් මේ කරුණ බිසව පසුව දැන ගැනීමෙන් පස්සේ ඔවුන් දෙදෙනා විවාහ කරවීමට බිසව විසින්ම කටයුතු යෙදීමක් මේ ප්‍රියදර්ශිකා නාටිකාවෙන් දැක්වෙනවා. ඒ බොහෝ දුරට රත්නාවලියට සමාන කතා පුවතක් බව රත්නාවලියත් එක්ක සංසන්දනය කළ බැලුවහම ඔබට වටහා ගන්න ලැබෙයි. සාමාන්‍යයෙන් නාටිකාවක කතානායකයා දීර ලලිත කියන වර්ගයේ කතානායකයෙක්, ඒ කියන්නේ ආලය සම්බන්ධව කටයුතු කරන ළඳ කෙලිලොල් හැසිරීම නැති කතානායකයෙක්. ඉතින් මේ ප්‍රියදර්ශිකාවෙත් ඒ වගේ කතානායකයෙක් තමයි දක්න ලැබෙන්නේ. අංක පහකින් යුක්ත නාගානන්දය නාටක කියන ගණයට වැටෙනවා. එක පැත්තකින් එය ප්‍රේම කතාවක්. හැබැයි ප්‍රේම කතාවක් වුවත් ආත්ම පරිත්‍යාගය පිළිබඳ බෞද්ධ ගුණධර්ම කුළුගන්වන කතා පුවතක් හැටියට අපට හඳුනා ගන්න පුළුවන්. මොකද විද්‍යාධර ජාතකය නම් වූ ජාතක කතාවක් මත පදනම්ව මේ නාට්‍ය ප්‍රබන්ධය කළ බව එහි ප්‍රස්තාවනාව සඳහන් වෙනවා. ඒ වගේම චීන ජාතික ඉත්සින් මේ නාට්‍ය නරඹූ බව ඔහුගේ වාර්තාවල සඳහන් කරලා තියෙනවා. මේ නාට්‍යයෙන් කියවෙන කතා තේමාව, ඉදිරිපත් වෙන කතා තේමාව ජිමුත වාහන නැමැති කතානායක, ඔහු ඇත්තටම විද්‍යාධර කුමාරේ, ඔහු ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව ධීර ශාන්ත ධීරෝද්දත, ධීරෝද්දත් කියන්නේ ඔබ දන්නවා ටිකක් අහංකාර වගේ මානෙන් යුතු චරිත ලක්ෂණ ප්‍රකට කරන, ධීර ශාන්ත කියන්නේ ඒ නිවුණු ඉඳුරන් ඇති ඒ ශාන්ත දාන්ත හැසිරීම ප්‍රකට කරන. ඉතින් එවැනි කතානායක ලක්ෂණවල සම්මිශ්‍රණයක් හැටියට තමයි මේ බෝධිසත්ව චරිතය, ජිමුත වාහන නැමැති චරිතය නාට්‍ය ගොඩනගලා තියෙන්නේ. නාට්‍යයේ ආමුඛයේත් හැඳින්වීම් ශ්ලෝකවලත් සඳහන් වෙනවා බෞද්ධ කතා ආශ්‍රයෙන් නාට්‍ය ඉදිරිපත් කරන බව. හැබැයි නාගානන්දයට විෂය වූ බව සඳහන් වන විද්‍යාධර ජාතකය ජාතක පොතේ නම් සඳහන් වෙන්නේ නැහැ. ජාතක පොතේ විද්‍යාධර නම් ජාතකයක් ඇතුළත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ තේරවාදීන්ට වඩා වෙනස් ජාතක කතා එකතුවක් මහායානිකයන් අතර තිබුණා වෙන්න පුළුවන්. දැන් අපි තියෙනවනේ ඔය ජාතක මාලා ආරශූරගේ පොළොන්නරුවේ ලියවිච්ච කෘතියක්. ඉතින් ඒකට ඒකෙත් ජාතක කතා හැටියට කතා තේමා සමූහයක් දැක්වෙනවා. හැබැයි ඒ කතා අපේ ජාතක කතා පොතේ සඳහන් වන කතාවලට වඩා වෙනස් වෙනවා. මේ විද්‍යාධර ජාතකයත් එහෙම එකක්. ජාතක පොතේ ඇතුළත් නොවුණත් ගුණාඩ්‍යගේ බෘහත් කතාවල, සෝමදේවගේ කතා සරිත්සාගරයේ 33 වෙනි තරංගයේ 16 වන අධ්‍යායේ ඔයාදී මූලාශ්‍රයන්හි මේ විද්‍යාධර ජාතකය ඇතුළත් වෙනවා. මේවා මේ භාරතීය ජනකතා පුරාකතා හැටියට හඳුන්වන්න පුළුවන් කතා තමයි මේ බෘහත් කතා මංජරිය සහ කතා සරිත්සාගරය කියන පිටුවට ඇතුළත් උනේ. එහි කතා පුවතට අනුව ජිමුත වාහන තමන්ගේ රාජ්‍ය අමාත්‍යවරුන්ට බාර කළා මව්පියන්ට උපස්ථාන කිරීම පිණිස වනගතව ජීවත් වීම. එහිදී මිත්‍රවසු කියලා විද්‍යාධර කුමාරවරේ මුණ ගැසිලා ඔහුත් සමග මිත්‍ර වෙලා ඔහුගේ නැගණිය මලයවති සමග විවාහ වෙලා සිටිනවා. හැබැයි ඒ දවසේම ඒ ප්‍රස්තුත කාරණිය සිද්ධ වෙච්ච දවසේම තවත් විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි ඔහුට දකින්න ලැබෙනවා ගරුඬ විසින් කාදමන ලද නාග ඇටකටු ගොඩක්. එයින් කම්පාවට පත් වෙන මේ බෝධිසත්වයන් ජිමුත වාහන එදින ජීවිතය කැපකිරීමට සිදුවන නාගයාගේ ජීවිතය බේරා දීම සඳහා තමන් ගරුඬට බිලිවීමට තීරණය කරනවා. ගරුඬ ඔහු රැගෙන ගිහිල්ලා ආහාරයට ගන්න අතරේ ඔහුට දැනගන්න ලැබෙනවා මේ නාගයෙක් නෙමෙයි කියලා. එතනදී ගරුඬට කලකිරීමක් ඇති වෙනවා. ඔහු කලකිරලා බලාගෙන සිටිනවා. ගෞරි අමාවැසි වස්සවා ජිමුත වාහනටත් ගරුඬ කාදමන ලද අන්න සියලු නාගයන්ටත් ප්‍රාණය ලබා දීමත්
අවසානයේ ගෞරී මොහුව විද්‍යාධර රාජ්‍යයේ අභිෂේකත්වයට පත් කිරීමත් කියන සිදුවීම් පෙළ තමයි නාගානන්ද නාටකයේ ඉදිරිපත් වෙන්නේ. එතකොට හර්ෂ පස්සේ කාලෙක බුදු සමය වැළඳගත්කෝ බව සඳහන් වෙනවා. එතකොට මේ බුදු සමය වැළඳගත්තට පස්සේ නිර්මාණය කරපු කෘතියක් වීතු වෙනවා මේ නාගානන්දය. මොකද මෙහි නාන්දිය සහ නාන්දිය හැටියට දැන් සංස්කෘත නාට්‍යවල මහදේවියන් ආදීන්ගේ නාන්දියන් නමස්කාර කෙරුණේ. නමුත් මෙහි නාන්දිය හැටියට ඉදිරිපත් වෙන්නේ මාර පරාජය දැක්වෙන බුද්ධ ස්තෝත්‍රයක්. ඉතින් ජෝන්ද සිල්වාගේ නෘත්‍ය නාටක අතරත් නාගානන්ද නාටකය දක්නට ලැබෙනවා. ඒ වගේම මොහුගේ අනිත් නාට්‍ය කෘතිය වන රත්නාවලියත් ජෝන්ද සිල්වා නෘත්‍යයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඔය ඇයිතරහෙන් මානකාරී පලාදුවන්නේ දමලාමා මිහි පලාදුවන්නේ දමලාමා කියන ප්‍රකට නෘත්‍ය ගීයේ ඇතුළත් වන්නේ ජෝන්ද සිල්වාගේ රත්නාවලිය නමැති නෘත්‍ය නාටකයට. මේ රත්නාවලිය නම් ඇත්තටම බොහොම ප්‍රකට නාට්‍ය කෘතියක්. මොකද සිංහල වේදිකාවෙත් මෑත කාලීනව රඟ දැක්වුණා. ඒකට හේතුව තමයි නාට්‍ය කලාව සිංහල විෂය වගේ විෂය නිර්දේශවලට නිර්දිෂ්ටව තිබීම. හර්ෂගේ ජනප්‍රියම නාට්‍ය කෘතියක් වන රත්නාවලියට වස්තු විෂය වෙලා තියෙන්නේ සී බාසයන්ගේ ස්වප්න වාසව දත්තයටත් වස්තු වී ඇති පාලි සාහිත්‍යයේ දක්නට ලැබෙන වත්ස රාජ චරිතය. ලෝතෙලේ සුපතල කතාවෙකි වත්ස චරිතය රසනුසුන් කියලා ආරම්භයේදී කතුවරයාම කියාපෑවා වගේ වත්ස රාජ චරිතය තමයි ඒ සඳහා මූලාශ්‍රය වෙලා තියෙන්නේ. හැබැයි බාසගේ ස්වප්න වාසව දත්තයට වඩා වෙනස් විදිහකට තමයි රත්නාවලිය ඉදිරිපත් වෙන්නේ. දැන් එහි කතා තේමාවත් ඇත්තටම ගුණාඩ්‍යගේ බෘහත් කතාවලත් සෝමදේවගේ කතා සරිත් සාගරයේත් අන්තර්ගත වන කතා පුවතක්. එහි කියවෙන්නේ උදයන රජතුමා වාසවදත්තාගේ සේවිකාවක් වන සාගරිකා සමග ප්‍රේමයෙන් වෙලීමත්, බිසව මුලින් එයට එරෙහි වුණත් පසුව සාගරිකා යනු තමන්ගේම ඥාති සහෝදරියක බව දැනගන්නා ලදුව, ඒ වගේම ඇය රජුරුවන්ට මේ වෙන විට විවාහ කරලා දීලා සිටපු තැනැත්තියක බවත් දැනගැනීමෙන් අනතුරුව බිසව විසින්ම සාගරිකාව නැත්නම් මේ රත්නාවලී කුමාරිකාව රජුරුවන්ට බාර කිරීම තමයි මෙහි කතා තේමාව හැටියට ඉදිරිපත් වෙන්නේ. එතකොට රත්නාවලියත් නාටිකාවක්. නාටිකාවක අංක ගාන සැලකුවහම අංක 4ක්. තිය අනුව රත්නාවලියත් අංක 4කින් ඉදිරිපත් වන නාට්‍ය කෘතියක්. රත්නාවලී කුමරිය කියලා කියන්නේ ලංකාවේ වික්‍රමබාහු රජතුමාගේ දූ කුමරිය. ඇය විවාහ කරගන්නා තැනැත්තිය අධිරාජ්‍ය වන බව, අධිරාජ්‍ය පදවියට පත්වන බවට ඍෂිවරයෙක් අනාවැකියක් පළ කරලා තියෙනවා. මේ හේතුවෙන් ඇයව තමන්ගේ දේශයේ රජතුමා වන උදයන රජතුමාට ආවාහ කරලා දීමට යෞගන්ධරායන අගමැතිවරයා, උදයන් රජුරුවන්ගේ ඉන්දියාවේ උදයන් රජුරුවන්ගේ අගමැති තමයි යෞගන්ධරායන කියලා කියන්නේ, යෞගන්ධරායන උත්සාහ කරනවා රත්නාවලි තමන්ගේ උදයන රජතුමාට විවාහ කරලා දෙන්න. ඒකට හේතුව තමයි රත්නාවලි විවාහ කරගන්නා කෙනෙක් සක්විති චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වෙනවා කියලා අනාවැකියක් තියෙනවා. තමන්ගේ රජුරුවන්ගේ ඒ ශ්‍රී විභූතිය ටිකක් පිරිහෙනකොට ඒක තව දුරටත් ගොඩනගා ගන්න ඔහුගේ ඒ ශ්‍රී විභූතිය ඇති කරන්න, දියුණුව ඇති කරන්න අමාත්‍යවරයාට අවශ්‍ය වෙනවා. ඒ නිසා දැන් මේකේ ඇත්තටම දේශපාලන කතාවකුත් යටින් දිවෙනවා. දැන් දේශපාලනයනේ හැම දෙයකම වගේ අපට සැඟවිච්ච ඒ ප්‍රපංචයන්හි පවා තිබෙන්නේ. මෙතනත් එහෙමයි. අගමැතිවරයා තමයි රජුරුවන්ට මේ තව දෙවැනි විසවක් ලබා දීමට කටයුතු කරන්නේ. ඇත්තටම දැන් පළවෙනි වතාවේදී ඒකට විරුද්ධ වෙනවා ලංකා වික්‍රමබාහු රජතුමා. විරුද්ධ වෙන්න හේතුව තමයි මොකද මේ වෙනකොට උදයන රජුරුවන්ට විසවක් ඉන්නවා. ඒ විසව තමයි වාසවදත්තා. වාසවදත්තා කියන්නේ තමන්ගේ ඥාති දුවණියක්. එතකොට වැඩිමහල් සහෝදරියක් ඉඳෙද්දී තවත් මේ බාල දුවණියකුත් විවාහ කරලා දුන්නොත් මේක අර අගබිසවට වාසවදත්තා දේවියට සිත් ඇවුලක් ඇති වෙන්න පුළුවන් නිසා වික්‍රමබාහු රජුගෝ ඒකට කැමති වෙන්නේ නැහැ.
පස්සේ අවගන්තරායන අමාත්‍යවරයා මේ බොරුවක් ප්‍රචාරය කරනවා ලාවණක දේශයේ ඇතිවෙච්ච ගින්නකින් වාසවදත්තා දේවිය පිලිස්සීම් යගියාය ඒ නිසා ඇයට විසවක් උදයන් රජතුමාට විසවක් අවශ්‍යයි ඔය ආදි වශයෙන් ප්‍රචාරයක් පළවා හැරලා ප්‍රචාරයක් ඇති කරලා ඉන්න අනතුරුව වික්‍රමබාහු රජතුමා එකඟ කරගන්නට මේ විවාහයට යෞගන්ධරායන අගමැතිවරයා කටයුතු කරනවා ඊට පස්සේ එහිම මේ විවාහ කරවාගෙන නැවුමගින් අරගෙන යනකොට කැඳවාගෙන යනකොට භාරතයට අතරමඟදී නැව විනාශ වෙනවා මුහුදුපත් වෙනවා කුමාරිකාව මිය ගියාය කියලා හිතුවත් ඇත්තෙන්ම ඇය මරණයටපත් වෙන්නේ නැහැ ඇය ලී කෑල්ලක් අල්ලාගෙන ගොඩබිමට පැමිණලා ඉන්නකොට සිංහල රටේ ඉඳලා එන කොසඹෑ නුවර වෙළෙන්දෙකුට හමු වෙලා කරේ පැලඳිනු ඒ රත්නාවලියෙන් මණික් මාලේ ඇයව හඳුනාගෙන ඇය නැවත යෞගන්ධරායන අමාත්‍යවරයාටම බාර කරනවා අමාත්‍යවරයා මොකද ඒ වගේම දැන් මේ මෙතන මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච අනිත් අය මොකද කරන්නේ කුමාරිකාව මිය ගියාට පස්සේ මේ තවදුරටත් මේ සිදුවීමට මුහුණ දෙන්න බෑ ඕන් කරන්නේ කොසල් රජුරුවත් එක්ක යුද්ධයට එකතු වෙනවා ඉතින් යෞගන්ධරායන අමාත්‍යවරයා මේ කාරණිය සඳහා පෙරමුණ ගත්තත් යෞගන්ධරායන අමාත්‍යවරයාට මේ විදිහට නැවත කුමාරිකාව බාර කරාට පස්සේ ඔහු එතනින් එහාට කටයුතු කිරීමට මැදිහත් වෙන්නේ නැහැ ඔහු කරන්නේ කුමාරිකාව අන්තපුරයට බාර කරලා තමන්ගේ වගකීමෙන් නිදහස් වෙනවා මොකද ඔහු හිතනවා රජුරෝ නිරන්තරයෙන් අන්තපුරයට යනවා ඒ ගියාම රත්නාවලී කුමාරිකාව දකිනවා රත්නාවලී කුමාරිකාව සුන්දරයි ඒ නිසා රජුරෝ ඔහුගේ කැමැත්තෙන්ම තමන්ගේ බිසවක් හැටියට සාගරිකාව තෝරා ගනි නැත්නම් රත්නාවලී කුමාරිකාව තෝරා ගනිවි ඔය විදියට තමයි යෞගන්ධරායන අදහස් කරන්නේ හැබැයි සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි වෙනත් දෙයක් රත්නාවලීගේ රූමත් බවට ඊර්ෂ්‍යා කරන වාසුදත්තා බිසව රත්නාවලී නිරන්තරයෙන් රජුරුවන්ගෙන් වසන් කොට තැබීමට කටයුතු කරනවා ඇගේ අනන්‍යතාවත් වසන් කොට සාගරයේ සිට හමු වූ තැනැත්තිය කියලා සාගරිකා යනුවෙන් ඇයට නමකුත් යොදලා ඉතින් ඇයට සිදු වෙනවා විසවගේ සේවිකාවක් විසව විසින් ඒ රඳවා තබපු තැනැත්තියක් හැටියට දුකසේ තමන්ගේම ස්වාමි පුරුෂයා වන උදයනගේ අන්තපුරේ කටයුතු කරන්නේ ඔතනින් පස්සේ තමයි නාට්‍යයේ සිදුවීම් මාලාව විකාශනය වෙන්නේ ඇත්තටම දැන් පළවෙනි අංකය මදන මහෝත්සවය යනුවෙන් නම් කරලා තියෙනවා නාන්දියෙන් හා ප්‍රස්තාවනාවෙන් අනතුරු ඔබ දන්නවා සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායට අනුව ඉෂ්ට දේවතා නමස්කාරයක් නාන්දිය යනුවෙන් ඉදිරිපත් වෙනවා ඊළඟට ප්‍රස්තාවනාව කතා තේමාව විඳිකොට දැක්වීමක් ආදිය ඉදිරිපත් වෙනවා ඉතින් ඒ ප්‍රස්තාවනාවෙන් කියවෙනවා රත්නාවලී නාට්‍ය රචකයා කතා තේමාව ආදි තොරතුරු වස්තු වන ඒ වත්ස චරිතය ආදි තොරතුරු එතනින් අතරම ඉඟි කෙරෙනවා දැන් මේ නටි ඒ කියන්නේ සූත්‍රධාරගේ අධ්‍යක්ෂගේ බිරිඳ හැටියට ඉදිරිපත් වෙන නිලිය. ඇයි කියනවා ඉතින් ඔබට නම් ජීවිතයේ කිසිම බරක් නැහැ. ඔබ නිදහස් වුණත් මගේ හිත මෙන්න මේ වගේ දුකක තියෙන්නේ මගේ ඉඳි එකම එක දුවයි. ඇයත් මුහුදෙන් එතර රටකට දීග දෙන්න තීන්දුව කළා. ඇගේ ජීවිතය ගැන කල්පනා කරනකොටම මට මහා දුකක් ඇති වෙනවා. එතකොට දැන් එතනිනුත් ඇත්තටම කුළුගැන් වෙන්නේ ඉඟි කෙරෙන්නේ රත්නාවලියේ කතා තේමාව. එතනදි කියනවා සූත්‍රධාර කොයිතරම් ඈතක හිටියත් මොකද සමුදුර පතුලේ හෝ අන්දිවයි නැ නැතහොත් ලොවසිව් කොනැවූ නමුදු. අභිමත දෑ කිසිවෙකු හට ඉරනම අනුවම සිදුවේ කොඳ සැකයක් එහි. කොයිතරම් ඈතක හිටියත් ඉරනම අනුවම තමයි මිනිසුන්ගේ ජීවිතය විසඳෙන්නේ. මේ සියලුම දේ රත්නාවලියේ කතා තේමාවට බද්දයි. ඊට පස්සේ කියනවා ඔය එන්නේ මල්ලිත් යෞගන්ධරායනගේ වෙස් අරගෙන කිව්වහම ඔන්න යෞගන්ධරායන අමාත්‍යවරයා පැමිණ ඔහුගේ විස්කම්බකෙන් අර රත්නාවලී කුමාරිකාව ඉන්දියාවට කැඳවාගෙන ගියපු ඒ සිදුවීම් කියවෙනවා. ඊට පස්සේ පළවෙනි අංකය නිරූපණය වෙනවා මදන මහෝත්සවයේ රජතුමා පුරවැසියන් සමග මදන මහෝත්සවයේ සුන්දරත්වය විඳ ගන්න ආකාරය එයින් ප්‍රීති ප්‍රමෝදයට පත් වී සැනකිලි පවත්වන ආකාරය නාට්‍යකරුවා නිරූපණය කරනවා. ඉතින් මේ
සිදුවීම් වලින් තවත් පැත්තකින් අපට වටහා ගන්න ලැබෙනවා උදයන කියලා කියන්නේ විනෝදකාමී රජ කෙනෙක්. ඒ වගේම තමන්ගේ රටවැසියන් සතුටින් ජීවත් වෙන විදිහ දිහා බලලත් ඔහු සතුටු වෙනවා. ඒ වගේම තමන්ගේ සේවිකාවන් පිළිබඳව උනත් කෙලි දෙලෙන් විහිළුවෙන් අනුරාගී බස් තෙපලමින් කටයුතු කරන ආකාරයක් අපි දකිනවා. ඉතින් රජුගේ චරිතය පිළිබඳව අපිට යම් పూర్ව වටහා ගැනීමක් ඇති කරගන්න ලැබෙනවා මේ මදන මහෝත්සවයේ රජතුමා කටයුතු කරන ආකාරය. රජතුමාගේ මිත්‍රයා හැටියට ඉන්නේ විදූෂක, ඔබ දන්නවා සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායට අනුව විදූෂක චරිතය වැදගත් වෙනවා. රජුගේ අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන කෙනෙක්, ඔහුගේ නම වසන්තක. තවත් පැත්තකින් මේකේ දේශපාලන උපහාසයකුත් තියෙනවා. මේ වගේ කවටයන් දේශපාලනයට සම්බන්ධ කරගෙන කටයුතු කරන ආකාරය පිළිබඳව යම් උපහාසාත්මක අර්ථයකට කුළු ගැන්වෙනවා. මේකේ වැදගත්කම වෙන්නේ රජ කෙනෙක්ම තමයි මේ නාට්‍ය ප්‍රබන්ධය කරන්නේ. හැබැයි දේශපාලන ක්ෂේත්‍රය රජවරුන්ගේ පාලකයන්ගේ ස්වභාව ඔහු උපහාසාත්මකව උත්ප්‍රාසාත්මකව මේ කෘතිය තුළ නිරූපණය කරලා තියෙනවා. මදන මහෝත්සවයේ අතරවාරයේ තියෙන එහි අංගයක් තමයි මකරන්ද උයනේ අනංග රූපයට පූජා පැවැත්වීම. ඉතින් බිසවගෙන් ආරාධනාවක් ලැබෙනවා ඒ පූජාවට එන්න කියලා. බිසවගේ සේවිකාවන් සමග පූජාව සඳහා පිටත් වෙමින් සිටින වෙලාවේ තමයි බිසවට දැක ගන්න ලැබෙන්නේ සාගරිකා නැත්නම් මේ රත්නාවලිත් එහි පැමිණ සිටින බව. රජු ඇය දකුණු නැතයි කියලා කලබලයට පත්වන බිසව ඇය උපක්‍රමශීලී ලෙස එතනින් ඉවත් කිරීමට උපායක් යොදනවා. ඒ තමයි මේ සැලලිහිණියා ඇයි තනියම දාලා ආවේ ගිහිලා සැලලිහිණියාව බලන්න කියලා උපක්‍රමශීලී ලෙස සාගරිකාව එතනින් පිටත් කිරීමට බිසව කටයුතු කරනවා. හැබැයි සාගරිකාට හිතෙන අවශ්‍ය වෙනවා මේ තමන්ගේ පිය රජුරුවන්ගේ අන්තපුරේ ඒ අනංගයා පූජා කරන විදිහටමද මේ උදයන් රජතුමාගේ අන්තපුරේත් අනංගයාට පූජා පවත්වන්නේ කියලා සංගවිලා බලන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා ඇය මල් නෙලනවා. ඉති කුසමාවචනය නාට්‍යයති මල් නෙලීම නිරූපණය කරයි කියලා තමයි සංස්කෘත නාට්‍යවල ওই අවස්ථාවන් සඳහන් වුනේ පිටපත්වල. ඔබ දන්නවා අභිනයෙන් තමයි ඒවා නිරූපණය කරේ. ඒ වගේම කක්ෂා, ඒ කියන්නේ එකම වේදිකාවේ අර දර්ශන තල කිහිපයක් එක විට ඉදිරිපත් කිරීමත් සංස්කෘත නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණයක්. එතකොට ප්‍රධාන කක්ෂාවේ මේ අනංග පූජාව සිදු වෙනකොට තව අතුරු කක්ෂාවක සාගරිකා මල් නෙලීම නිරූපණය වෙනවා. ඉතින් මල් වලට ආසාවෙන් බොහෝ වෙලාවක් ඇය ගත ගන්නවා. ඒක ඒතුළින් කියවෙනවා ඇගේ තියෙන සියුමැලි බව. මල් නෙලාගෙන ඉනකොට ඇත්තටම අනංගයාට පූජා පැවැත්වීම ඉවර වෙලා අනංගයා හා සමානව රජතුමාටත් පූජා පවත්වන අවස්ථාව තමයි ඇයට දකින්න ලැබෙන්නේ. ඇය කල්පනා කරනවා පිය රජුරුවන්ගේ අන්තපුරයේ අනංගයාගේ රූපයකට පූජා කළත් උදයන් රජතුමාගේ අන්තපුරයේ මේ අනංගයා ඇත්තටම එනවා පූජා ලබන්න කියලා. දැන් එතනත් කවි සමයක් නේ. කියන්නේ උදයන රජතුමා සාගරිකාට පේන්නේ අනංගයා වගේ. අනංගයා කියන්නේ බොහොම කඩවසන් සුන්දර දිවිලෝකින ලස්සනම දෙවියන්නේ. ඉතින් ඇය ඒ දිහා බලලා මල් පූජා කළ තමන් ඉන්න තැන ඉඳගෙන ප්‍රාර්ථනාවකුත් කරනවා මේ අනුන්ට මේ මෙහෙකාරකම් කිරීමෙන් මේ පීඩාවට පත්තුණු මගේ දෙනෙත මගේ ජීවිතය ඔබ නිසා යම් අස්සසිල්ලකට පත්තුණා ඔය ආදී වශයෙන් ප්‍රාර්ථනාවකුත් කරනවා. හැබැයි ඒකම ඇයට දැනගන්න ලැබෙනවා මේ නේපත්‍යාගාරයෙන් ගායනාවන චූලිකාවකට අනුව ඒ සිටින්නේ අනංගයා නොවේ උදයන රජතුමාය කියලා. ඒ වෙලාවේදී ඇය කල්පනා කරනවා අහෝ මේ අනංගයා නමේ උදයන රජතුමා මගේ ඇස් දෙකේ ඇතිතරමට හිතේ හැටියට ඔහුව බලා ගන්නවත් මට ලැබුණේ නැහැ කියලා ඔය ආදී වශයෙන් ඇය දුකටපත් වෙනවා. කොහොම වුණත් මේ පළවෙනි අංකය අවසාන වෙන්නේ උදයන සහ වාසවදත්තා දෙදෙනාගේ ප්‍රේමය කුළුගන්වමින් නේද. අවසානයේ ඒ අංකයේ අවසානයේ කියනවානේ උදයන රජුරුව තමන්ගේ ප්‍රේමය වාසවදත්තා පිළිබඳ සුන්දරයි අති ප්‍රේමියේ ඔබේ මුහුණ දෙයි තරින් දුට නිගා මෙන් විලින් හැම පුල් පියුම් පෙති වේය මුකුලිත එක රඟා මන්නුවන් බඳ යෙහෙලියන් ගී ගයත ඉමිහිරි රස නගා මන් බිඳි බිඟු මුළු වදී මුකුලිත පියුම් තුල හැර දඟා නේද. ඔබේ මුහුණ සුන්දරයි චන්ද්‍රයාට පවා නිගා දෙන. ඒ කියන්නේ චන්ද්‍රයාට වඩා සුන්දරයි. ඒ වගේම ඔබ ඇතුළු ඒ අය
සුන්දර ලෙස ගීත ගායනා කරනකොට තමන්ගේ ගීත ගායනය පිළිබඳ ලැජ්ජාවට පත්වෙන මීමැස්සු මේ පරවෙච්ච නෙළුම් මල් අස්සේ හැංගෙනවා. දැන් මේකත් කවි සමයක්. හවසට නෙළුම් මල් පරවෙනකොට ඒවයි ඉවත් නොවිච්ච මේ මීමැස්සෝ නෙළුම් මල් වල හිරකාරයෙක් වෙනවා කියලා සංස්කෘත සාහිත්‍යයේ ප්‍රකට කියමනක් තියෙනවා. ඉතින් ඒවා යොදාගෙන බොහොම කාව්‍යාත්මකව භාෂාව යොදා ගනිමින් මේ උදයන සහ වාසවදත්තා දෙදෙනාගේ ප්‍රේමය කුළු ගන්වමින් තමයි නාට්‍යයේ පළමුවන අංකය අවසාන වන්නේ. දෙවන අංකය කදලී ගෘහ යනුවෙන් දක්වලා තියෙනවා. දෙවන අංකය ආරම්භ වන්නේ සැල්ලිහිණි කූඩුව අතේ ඇතුව සිටින සුසංගතා හා නිපුණිකා අතර ප්‍රවේශකයකින්. ඔබ දන්නවා ප්‍රවේශකයක් කියලා කියන්නේ කිසියම් අංකයක් ආරම්භ කිරීමට පසුබිම සකස් කරගන්නා කෙටි සංවාදාත්මක මේ ඉදිරිපත් කිරීමක්, කෙටි දර්ශනයක්. ඉතින් රඟ දැක්වීමක් නෙමේ, සංවාද ඔස්සේ යම් යම් තොරතුරු අනාවරණය කිරීම තමයි මේ සූච්ච කොටස් වලින් වෙන්නේ. ඉතින් ඒක බොහෝ දුරට සංස්කෘත නාට්‍යවල අංක දෙකක් ආරම්භ අතර, කියන්නේ අංකයක් අවසානයේ ඊළඟ අංකය පටන් ගන්න අවස්ථාව අපට දක්නට ලැබෙනවා. ඉතින් මේ සුසංගතා සහ නිපුණිකා අතර ප්‍රවේශකයෙන් කියවෙනවා, සාගරිකා චිත්‍රපලකයක් හා තෙලිකූරු පෙට්ටියක්, මේ චිත්‍ර අඳින තෙලිකූරු පෙට්ටියක් අරගෙන හිත්වේදනාවෙන් වගේ කෙහෙල් උයනට ඇතුළු වෙච්ච බව. මේ විදිහට නිපුණිකාගේ මේ පුවත දැනගන්නා සුසංගතා සාගරිකා සොයාගෙන යනවා. සාගරිකා විරහ දුකින් පෙළමින් ඉන්නවා. ඇය හිතනවා මේ දුක දරා ගන්න බෑ, මරණය තමයි එකම විසඳුම කියලා. හැබැයි මිය යන්න කලින් තමන්ගේ හිත්ගත්තු තැනැත්තා චිත්‍රයකින් හරි අඳලා බලන්න ඕනේ කියලා ඇය උදයනගේ රූපය අඳිනවා. ඒ වෙලාවේ සුසංගතා චිත්‍රපලකය පිළිබඳව විමසුවහම සාගරිකා කියන්නේ මම ඇන්දේ මදන මහෝත්සවයේ දැකපු අනංගයා කියලා. සුසංගතා කියනවා අනංගයා තනියම ඉන්න එක සුදුසු නෑ, මම රති දිව්‍යාංගනාවත් අනංගයාගේ ප්‍රියම්බිකාව, නැත්නම් ඒ ප්‍රිය කාන්තාවනේ රති දිව්‍යාංගනාව, මම රති දිව්‍යාංගනාව අඳින්නම් කියලා. මොකද අනංගයාගේ සහ රති දිව්‍යාංගනාවේ ප්‍රේම අවස්ථාව පිළිබඳ සංස්කෘත සාහිත්‍ය සඳහන් වෙනවා, ඒක ප්‍රකට ප්‍රේම සම්බන්ධයක්. රති දිව්‍යාංගනාව අඳින්නම් කියලා මේ සාගරිකාව අඳිනවා ඒ චිත්‍ර ඵලකයේ අනිත් පැත්ත. සාගරිකා කෝපයට පත් වෙනවා. කොහොම වුණත් සුසංගතා මේ කටයුත්ත අනුමත කරනවා. මොකද රාජහංසයන්ගේ හිත් ඇදෙන්නේ නෙළුම් විලටම තමයි. ඒ වගේම ඔබ වගේ සුන්දර තරුණියක් ඇත්තටම ආදරය කරන්න ඕන රජතුමා වගේ කෙනෙකුටම තමයි. බිසවගේ සේවිකාව බිසව ඇයට පවරන කටයුත්තත් සාගරිකා රජුරුවන්ගෙන් දුරස් කොට තැබීම. හැබැයි එතනදී ඇය කටයුතු කරන්නේ සාගරිකාගේ මිතුරියක් හැටියට. ඉතින් ඒ සමගම ඇය තමන්ගේ හිතේ තියෙන ප්‍රේමය කියලා ප්‍රේමයෙන් මුසපත් වෙනවා. සංස්කෘත සාහිත්‍යයේ සඳහන් වෙන විදිහට ඒ වගේ අවස්ථාවක කළ යුතු දෙයක්. දැන් කාන්තාවන්ගේ ඒ දාහය පිළිබඳව එක අවස්ථාවක කියවෙනවා මේ පාරිසරික දාහය. පාරිසරික දාහය දිනම් කරන්නේ මේ සෞම්‍ය වස්තුන් ආශ්‍රය කොට ගන්නවා. මුතුහර පළඳිනවා, සෞම්‍ය භාවය ඇති කරන චන්දනාලේප ආදිය තවරා ගන්නවා. අනිත් එක තමයි කාමදාහය. කාමදාහයේදීත් කරන්නේ මෙන්න මේ විදිහට නෙළුම් කොළ වලින් යහනාවක් හදලා, නෙළුම් කොළ යහනාවේ සතප්පවල නෙළුම් දඬු වලින් මාලයක් හදලා, නෙළුම් කොළ වලින් ඒ පවන් සලලා ඔයාදී වශයෙන් සුවපත් කිරීම ගැන සඳහන් වෙනවා. ඒ වගේ කටයුතු කරමින් ඉන්න අතර වාරේ සුසංගතා තව විශේෂ සිදුවීමක් වෙනවා. දැන් අපි අර ප්‍රකාරී කියලා කියන්නේ විටින් විට පැන අතුරු කතාවේ විටින් විට පැනනගෙන සිදුවීම ප්‍රකාරී. අන්න ඒ වගේ සිදුවීමක් අන්තපුරයේ ඉන්න වඳුර කුලප්පු වෙලා පැමිණෙනවා. ඒ නිසා ඔවුන් චිත්‍රපලකයක් සැල්ලිහිණි කූඩුවත් නිලුම් කොළ යහනාවත් ඔක්කොම දාලා බයටපත් වෙලා පලා යනවා. දැන් මේකේ පොඩි උපහාසයකුත් තියෙනවා. අරතරම් කාමදාහයෙන් පිළිච්ච කෙනාට ඒ කාමදාහය අමතක වෙනවා වඳුරා කුලප්පු වෙලා එනකොට. සිඳ බිඳ රන්දම කෝපෙන් ගුගුරා අඟනුන් බියපත් කෙරෙමින් වඳුරා දිවයයි වේගෙන් වෙත රජ මැද ප්‍රයාදී වශයෙන් කියනවා. මිනිස්සු හිස්ලූලු අත විසිරෙනවා. කොරකුදු ධන සේවය කළ ඇතොරේ අන්තපුරයේ සේවය කරපු ඒ කොරකුදු අය, මොකද ඒ වගේ අය තමයි අන්තපුරයට වද්දගන්නේ, නිරෝගී පුරුෂයන් සම්බන්ධ කරගන්නේ නැහැ, එහි රාජකාරී කරන්නේ. ඔවුන් මොකද කරන්නේ? තවද නැමීගෙන සැඟවෙති අඳුරේ අඳුරු තැන්වල නැමිලා හැංගෙනවා වඳුරගෙන් බේරෙන්නේ.
කොහොමාරී ඒ වෙලාවේදී ඔවුන් මේ සියල්ලම දාලා එතනින් ඉවත් වෙනවා වඳුර ඇවිල්ලා සැලලිහිණි කූඩුව දැන් සුසංගතා සැලලිහිණි කූඩුවත් අරගෙන මෙතෙන්ට එන්නේ සැලලිහිණි කූඩුවත් ඇරලා ඒ වගේම සැලලිහිණියාගේ කිරිපත් ටිකක් කාලා වඳුර එතනින් පිටත් වෙලා යනවා ඊට පස්සේ මොවුන් මොකද කරන්නේ සැලලිහිණියා කොහෙටද ගියේ කියලා බලන්න සැලලිහිණියාගේ පස්සෙන් යනවා මොකද චිත්‍රපලකය කරන්න නම් එච්චර ප්‍රශ්නයක් නැහැ නමුත් සැලලිහිණියාට මේ කියපුවා කටපාඩම් වෙලා තිබිලා ඒවා තවත් තැනක කියන්න පුළුවන් ඒ නිසා සැලලිහිණියා එකෙන් වළක්වන්න ඕන කියලා ඔවුන් යනවා සැලලිහිණියා ගියපු දිසාවට ඒ අතර වාරේ රජුරෝයි විදූෂකයි එන එමින් සිටින අවස්ථාවේ ඔවුන්ට සැලලිහිණියාගේ හඬ අහන්න ලැබෙනවා ඉතින් රජුරෝ මූණ මල් ගහේ යකෙක් ඉන්නවා කියලා යකෙක් යකෙක් කියලා බයටපත් වෙනවා රජ කෙනෙක්ගේ ස්වරූපය පිළිබඳව යම් උපහාසයකුත් එතන ඇති වෙනවා කොහොම වුණත් විදූෂක තමයි මේ සැලලිහිණියා කියන දේවල් අහගෙන ඉඳලා රජුරවන්ට කියන්නේ අපි කියනවා ආකාශ භාෂිත කියලා වේදිකාවේ නැති පාත්‍රයේ පරිබාහිර වෙඳගෙන කියන්නා වූ ප්‍රකාශයක් ඒ ඇහුණු ලෙස සලකා කටයුතු කිරීම තමයි ආකාශ භාෂිතේ ලක්ෂණය වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ සැලලිහිණියාගේ කතාබහ නාට්‍යයට සම්බන්ධ කොටගෙන තියෙන්නේ. ඉතින් ඒ මගින් දැනගන්න ලැබෙනවා සාගරිකාගේ හිතේ තිබිච්ච ප්‍රේමය පිළිබඳව. එතකොට ඒ ප්‍රේමය වෙන කවුරුවත් වෙනුවෙන් නොවේ උදයන් රජතුමා පිළිබඳවමයි කියන එකක් දැනගන්න ලැබෙනවා. ඒ සැලලිහිණියා ගියපු දිශාවට ඔවුන් යනවා. ඔවුන් ගියාම ඔවුන්ට දක්නට ලැබෙනවා චිත්‍රපලකය. මේ චිත්‍රපලකය විදූෂක මුලින් රජුරවන්ට පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක බලන්නේ තමන්ගේ කරාබුවක් නැත්නම් ආභරණයක් ගලවලා දිනන රජුරවන්ට ඔක මේ විදූෂකට රජුරව ගලවලා දිනන ඔක පෙන්වන්නේ කියලා. ඊට පස්සේ ඒ අතරවාරයේ මොවුන්ගේ මුණ ගැසීමක් සිද්ධ වෙනවා. මේ සාගරිකා සුසංගතා රජුරවන්ට හමු වෙනවා. ඔවුන්ගේ පළවෙනි හමුවීමත් ව්‍යර්ථ වෙන්නේ හරි අපූර්ව ආකාරයෙන්. මොකද සුසංගතා කියනවා එක අවස්ථාවකදී මම දේවියට කියන්නම් කිව්වහම කියන්න එපා කියලා තමන් තව ආභරණයක් ගලවලා දෙනවා. බලන්න රජ කෙනෙකුගේ ස්වරූපය කාන්තාවන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න. ඒ වගේම ඒ රහස් විසවගෙන් සංගවන්න තමන් පළඳගෙන ඉන්න ආභරණ එකිනෙක ගලවලා දෙනවා. දේශපාලන උපහාසයක් තියෙනවා ඒ තුල. සුසංගතා කියනවා ඉතින් මං ගැන සැක හිතන්න අවශ්‍ය නැහැ මම කායිකවත් කියන්නේ නැහැ මට ගන්න උදව්ව තමයි මෙන්න මෙයා සනසවන්නේ මේ සාගරික කොහොම නෙමෙයි අතින් අල්ලලා සනසන්න කියලා ප්‍රියා සුසංගතා කියන දේ තමයි රජුරුව කළ යුතු වෙන්නේ කොහොම හරි අතින් අල්ලපු ගමන් විදූෂක විදූෂක විකාරිතේ ඔබ දන්නවා කවට හිදුවීම් ඉදිරිපත් කරන මවාද ඇක්වීමට දායක වන කට්ටියක් කියලා විදූෂක කියනවා වාසවදත්තා දේවියමයි කියලා පුරුෂයන්ගේ ස්වරූපයේ සමහල්ලාවට වෙනත් කාන්තාවන් කරා ආසක්ත වෙනවා හැබැයි තමන්ගේ බිරිඳගේ නම කියපු ගමන් බය වෙනවා උදයන් රජුරුවත් එහෙමයි නම කියපු ගමන් කලබල වෙලා කෝ වාසුදත්තා දේවිය ආවද කියලා මේ පලා යනවා අර දෙන්නත් මේ ගස් අතරින් මුවා වෙලා යනවා ඊට පස්සේ රජුරුව අහනවා කෝ වාසුදත්තා දේවිය විදූෂක කියනවා මන් දන්නේ කොහොමද වාසුදත්තා දේවිය කොහෙද කියලා ඇය ඇති යගේ මාලිගාව මම කිව්වේ මේ තිස්සෙමේ කෝපයෙන් පුපුරන නිසා සාගරිකත් හරියට වාසුදත්තා දේවිය වගේ කියලා. නොදකින් කියලා ඉවරලා අන්න ඒ වෙලාවේ දැන් ඒ විදිහට තමයි ඔවුන්ගේ මේ පළවෙනි හමුවීම ව්‍යර්ථ වෙන්නේ. ඒ වගේම මේ සිදුවීම විසවට අනාවරණය වෙන්නේ හරි අපූර්ව ආකාරයෙන්. මොකද මේ රත්නාවලී නාටිකාව සංස්කෘත නාට්‍ය අතර තියෙන ඉතාමත් හොඳ සන්දර්භ ගැලපීමක් ඇති නාට්‍යයක් බව තමයි විචාරකයන් කියන්නේ. එහි පැමිණෙනවා රජතුමා මුණ ගැසෙන්නට එනවා මේ වාසුදත්තා දේවිය සහ කාංචනමාල ඔවුන් එන්නේ අකලට මල් පිබද වීමේ රහස් ගුරුකමකින් රජතුමා ජයග්‍රහණය කළ බව කියන්නේ. දැන් ඒකෙත් යම් සංකේතාත්මක අර්ථයක් තියෙනවා. එතකොට ඒ රහස් ගුරුකමකින් අකලට මල් පිබද වීමේ තරගයකින් රජතුමා ජයග්‍රහණය කළා. ඒ වගේම විසවගේ මාදවී වැල රජුරුවන්ගේ සමත්‍රයට ලක් වෙනවා වගේ ඒ ළඟම තිබුණා කියලා කියනවා. එතකොට ඒකත් එක පැත්තකින් මේ නාට්‍ය රජුරුවන්ගේ විපර්යාසය පිළිබඳ සංකේතාත්මක අර්ථයක් හැටියට ඕනනම් කෙනෙකුට දකින්න පුළුවන්. කොහොම හරි එතෙන්දී විදූෂක මොකද කරන්නේ? තමන්ගේ කිහිල්ල හංගවගෙන ඉඳපු අර චිත්‍රපලකය ගැන අමතක වෙලා අපි දිරුවෝ කියලා අත උස්සනවා. දැන් මේ විදිහට පාත්‍රයෙකුගේ ප්‍රමාද දෝෂයක් නිසා යම් තොරතුරක් අනාවරණය වීම. ඒකත් සංස්කෘත නාට්‍යවල තියෙන විශේෂ ප්‍රයෝගයක්. ඒ අවස්ථාව අපි හඳුන්වනවා මද කියලා. ඉතින් ඒ හැටියට තමයි මේ කිහිල්ල තිබි චිත්‍රපලකය බිම වැටෙනවා. ඒක ගත්තහම ඒ ගැන අහනවා.
ගැන හුවහම මේ රජුරුව කියනවා මේ ওই ගැන කිසිත් තැකයක් හිතන්න එපා. කිසිම කෙනෙකුට තමන්ගේ රූපය තනියෙන් අඳින්න බෑ කියලා විදූෂක කිව්වහම මම විදූෂකගේ කියවන බොරුවක් කරන්න මේ මගේම රූපයන්ද. එතකොට මේ අනිත් චිත්‍රේ වසන්තකගේ හපංකම් පෙන්නපු එකද කියලා අහනවා. අනේ කවදාවත් දැකපු කෙනෙක් නෙමෙයි නිකම්ම හිතලා ඇන්ද කොහොම කිව්වහම ඉතින් මොවුන් හිතනවා ලීවල ගුල්ල ගහපුවත් සමහර වෙලාවට අකුරු වගේ පේන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ සිදුවීම ගැන කලබල වෙන්න ඕනේ නැහැ කියලා කොහොම වුණත් විසව බොරුවට ව්‍යාජ කිසේ කැක්කුමක් අරගෙන එතනින් පිටත් වෙලා යනවා. ওই විදිහට තමයි දෙවන අංකය අවසාන වෙන්නේ. තුන්වන අංකය සංකේත යනුවෙන් නම් කරලා තියෙනවා. තුන්වන අංකය ආරම්භ වෙන්නේ මදනිකා සහ කාංචනමාලා අතර ප්‍රවේශකයකින්. ඉන් කියවෙන්නේ විදූෂක හා සුසංගත අතර සිදු වූ රහස් සාකච්ඡාවක් පිළිබඳව. ඒ අනුව විසව චිත්‍රපලකය දැක්කට පස්සේ සාගරිකා පිළිබඳ තවදුරටත් විමසිලිමත් වෙලා සාගරිකා රජුරුවන්ගෙන් දුරස්කොට තැබීමේ කටයුත්ත සුසංගතාට පවරලා ඒ වෙනුවෙන් තමන්ගේ ඇඳුම් පැළඳුම් ටිකක් එහෙමත් සුසංගතාට දැගි දෙනවා. හැබැයි සුසංගතා කරන්නේ මොකක්ද? ඒ ඇඳුම් පැළඳුම් වලින්ම සාගරිකා විසවගේ වෙසිනුත් තමන් කාංචනමාලා විසින් මේ සේවිකාවගේ කාංචනමාලාවගේ වෙසිනුත් වෙස් ගන්වීගෙන සවස් කාලයේ චිත්‍රශාලාව ළඟදී රහසිගතව රජුරවන්ට මුණ ගැස්වීමට තමයි සුසංගතා සැලසුම් කරන්නේ. හැබැයි මේ රහස විසව කල්ැතුව අනාවරණය කරගන්නවා. ඒ නිසා අර විදිහට මුණ ගැස්වන්න යන වෙලාවේදී ඒ නාට්‍ය අවස්ථාව නිරූපණය වන්න ප්‍රවේශකයන් පස්සේ තියෙන අවස්ථාවක් ගැන මම කියන්නේ ඇත්ත බිසව සැබෑ බිසව කාංචනමාලාත් සමග එහි යනවා රහස මේ අනාවරණය කරගන්න. විදූෂක ඔවුන් දැක්කාම හිතන්නේ මේ වාසවදත්තා සහ කාංචනමාලාගේ වෙස්ගත්තු මේ සාගරිකා සහ සුසංගතා කියලා. ඉතින් විදූෂක ඔවුන්ව රජුරෝගාවට කැඳවගෙන යනවා. රජුරෝ සාගරිකාට කියන්න හිතන් ඉඳපු ඔක්කොම දේවල් ටික විසව ඉස්සරහම කියනවා. කියලා විසව මේ ඔක්කොම ඉවසිල්ලෙන් අහගෙන ඉන්නවා රජුරෝ මට ආයෙත් මේ වගේ ආදරෙන් කතා කරයිද කියලා. කාංචනමාලා කියනවා ඉතින් මේ වගේ පෙරලිකාරයන්ට මොනවද කරන්න බැරි. හොඳින් ওই දේවල් අහගන්න. විදූෂක කියනවා මේ තිස්සෙම කටුක වචන කියන විසවගෙන් පීඩාවට පත් වුණු මේ රජුරෝ සනසන්න කියලා. දැන් මේ විසවටමයි කියන්නේ. ඒකයි මේ සිදුවීම තියෙන ප්‍රබල නාට්‍යමය උත්ප්‍රාසය වෙන්නේ. ඩ්‍රැමැටික් අයිරනි කියලා කියන්නේ ඒ කියන්නේ පාත්‍රයන් නොදන්නා යම් දෙයක් ප්‍රේක්ෂකයා දැන ගැනීම. මේ තුලින් විශේෂ නාට්‍ය රසයක් නාට්‍යකරුවා උත්පාදනය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම රජුරෝ කියනවා සුසුමින් ඇයගේ කම්පිත වෙමිමම නිහඬ විතක පෙම් බස් දොඩමි කෝපෙන් බැම යුග හැකිලනු දුටු කල බැගෑ පත්වපා මුල වැටිමි. ඇයගේ කුලවත් බව සලකා මිස අදරින් මේ දේ නොම කරමි. පෙම් බැඳුමෙන් සැපතක් ලද හැකිනම් නොබඳව එය ඔබගෙන් ලබමි. ඇගේ සුසුමින් මං කම්පිත වෙනවා. ඇය කෝපය නැති වුණයින් පස්සේ පෙම්බස් දොඩනවා. ඒ වගේම කෝපයට පත් වුණාම බැගෑපත්ව පාමුල වැඳ වැටෙනවා. ප්‍රේමයක් කියලා කිසිම දෙයක් මං වාසවදත්තාගෙන් විඳින්නේ නැහැ. එහෙම විඳිනවා නම් විඳින්න ලැබෙන්නේ ඔබගෙන්ම විතරයි කියලා කියනවා. ඔන්න ඔය වෙලාවේ විසවට මේක දරාගෙන ඉන්න බැරි වෙනවා. මොට්ටකිලි අයින් කළා. මමද සාගරික සාගරික ගැන හිත හිත ඉන්න ඔබට හැම දෙයක්ම පේන්නේ සාගරික වගේ කියලා කෝපයට පත් වෙලා යනවා. ඒ වෙලාවේ රජ්ජුරුව විසව පාමුල වැඳ වැටිලා විලාප නගනවා. නේද? ඔබගේ දෙපතුල වූ ලතු පැහැසට මම හිතින් සිටින්නම් අනේ මට සමාව දෙන්න කියලා වැඳ වැටෙනවා. දැන් මේක සංස්කෘත නාට්‍යවල තියෙන විශේෂත්වයක්. රජ්ජුරුව මේ වගේ වැරදි සමා කරගන්න දේවියගේ පාමුල වැඳ වැටීම. ඒ තුලනුත් මතුවෙන්නේ උපහාසයක්. පුරුෂයෙක් හැටියට විතරක් නෙමෙයි රජ කෙනෙක් හැටියටත් මේ කටයුතු කරන ආකාරය තුලින් එක පැත්තකින් චපල පුරුෂයන්ගේ ස්වභාව තව පැත්තකින් පාලකයන් හැටියට කටයුතු කරන පුද්ගලයන්ගේ ස්වභාව ඉතා තදබල ලෙස නාට්‍යකරුවා උපහාසයට ලක් කරලා තියෙනවා. කොහොම හරි බිසව සමාව දෙන්නේ නැතුවම යනවා. රජ්ජුරුවෝ සහ විදූෂක ඔවුන් පස්සෙන් යනවා. මොකද රජ්ජුරුවෝ කියනවා ඇය වේදනාව දරා ගන්න බැරුව ජීවිතේ නැති කර ගන්න පුළුවන්. එහෙම නොවෙත් ඒක අපේ ප්‍රේමයට විෂක් වෙනවා. කලාහල විෂක් වගේ වෙනවා. ඒ නිසා ඇය බේර ගන්න ඕන කියලා යනකොට ඔවුන්ට දකින්න ලැබෙනවා තව සිද්ධියක්. ඒ තමයි සාගරිකා තොණ්ඩුවක් හදලා ඒ තොණ්ඩුවෙන් මාධවි වැලෙන් තොණ්ඩුවක් හදලා තොණ්ඩුවෙන් ගෙල වැලලා ගන්න උත්සාහ කරමින් ඉන්නවා. මොකද හේතුව උදයන්ට තියෙන ආදරය නිසා ආවා වුණා. ඇය කල්පනා කරනවා දැන් ඉතින් මේ රහස අනාවරණීය වෙයි බිසවටත් ඊට පස්සේ මේ ලැජ්ජාවට පත් වෙන්න වෙනවා. ඊට වඩා හොඳයි මම මැරෙන එක. අහෝ මගේ මෑණියනි පියාණනි ඔබ කොහේද?
කියලා ඉවරලා තමන්ගේ දුක කියලා අය උත්සාහ කරනවා මාධවී වලින් තොණ්ඩුවක් හදාගෙන මේ ගෙල වැල්ලාගෙන මරණයටපත් වෙන්න. ඒකට එක පැත්තකින් අය මේ රජුරවන්ට තියෙන ආදරය නිසා මේ වගේ ගමනක් ආවා වුණත් ඇගේ හිතට එක පැත්තකින් වද දෙනවා බිසවට එරෙහි වීම සුදුසු නැහැ කියලා. රජුරෝ හිතන්නේ මේ අර තමන්ගෙන් වෙච්ච වැරද්ද නිසා මේ දේවිය සිය දිවිනසා ගන්න හදනවා කියලා. රජුරෝ කියනවා මේ ඔබේ මල පාසය දැක්කහම මගේ පණ නැති වෙනවා වගේ හැඟීමක් මට ඇති වෙන්නේ. තද කෝපය නිසාවත් ප්‍රිය දේවිය මේ වගේ සැහැසිකම් කවදාවත් කරන්න එපා කියලා. ඇය නිදහස් කරගන්න යනකොට තමයි රජතුමනි මාව අත්තරින්න කියලා සාගරික කියන්නේ. ඒක දැනගන්න ලැබෙනවා මේ බිසව නෙමේ සාගරික කියලා. රජුරවන්ට බිසව ගැන ඇති වෙච්ච සමස්ත මේ හැඟීම එක ක්ෂණයකින් උඩු යටිකුරු වෙනවා. ආ මේ මගේ ප්‍රිය සාගරිකානේ සාගරිකා සිරියා මගේ මල පාසෙ දමා ඉවතා සැනක. ඔබේ ওই කොමල අත් මගේ ගෙල වටා යවලා අපි ප්‍රේමයෙන් ලං වෙමු කියලා කියනවා. ඉතින් මේ විදිහට මොවුන් ප්‍රේමණීය බස් කියමින් ඉන්නකොට කාංචනමාලා කියනවා බිසවට, අර යමින් ඉන්න බිසවට මේ අච්චර බැගෑපත්ව සමාවිල්ලපු ස්වාම පුරුෂයාට සමාව නොදීම හොඳ නෑ කිව්වම් බිසවත් ඒක තේරුම් අරගෙන මම ඔව් මම යන්න ඕන සමාව දෙන්න. මොකද රජුරෝ කිව්වනේ වරදක් කියලා මං කළා තියෙන ඔච්චරමයි කියලා. නේද? ඒ නිසා සමාව දෙන්න ඕන පිටිපස්සෙන්ම ගිහිල්ලා වැළඳගෙන ඔහු සනසවන්න ඕන කියලා. ඒකම හිතාගෙන ඉන්නකොට රජුරෝ වෙන කෙනෙක් එක්ක සනසෙනවා ඇයට දකින්න ලැබෙනවා. ඇය කෝපයටපත් වෙනවා. එතකොට විදූෂක ඔවුන්ගේ නිදහස වෙනුවෙන් කටයුතු කරන්න උත්සාහ කරන ඔහු නිදහස් කරගන්න මේ ඇත්තමයි කියන්නේ මේ ඇඳුම් වල සමානකම නිසා තමයි බේර ගන්න ඉදිරිපත් වුනේ. මේ බලන්න මේ තොණ්ඩුව ගෙල වැල්ලා ගන්න අය හැදුවේ කිව්වහම වාසුදත්තා කියන ඔය වැල් පොටින්ම මේ නැහැදිච්ච බමුණා මේ බැඳලා නේද අරගෙන යමන් මේ කෙල්ල ඉස්සර කරගනින් කියලා ඒ වැල් පොටින්ම ඔවුන් බැඳලා තමන්ගේ සිරකරුවන් කාරියන් හැටියට කැඳවාගෙන යනවා. ওই විදියට තමයි තුන්වෙනි අංකය සංකේත නැමැති අංකය අවසාන වෙන්නේ. අවසාන අංකය හතරවෙනි අංකය ඓන්ද්‍රජාලික ඉන්ද්‍රජාලිකයා සම්බන්ධ කතා පුවත දැක්වෙන අංකය. එහින් දැක් එහි ආරම්භයේ දැක්වෙන්නේ සුසංගතා සහ විදූෂක අතර ප්‍රවේශකයක්. විදූෂකට බිසවකෙන් සමාවක් ලැබිච්ච බවත් සාගරිකා උදේනි නුවරට පිටත් කර හැරීමට බිසව තීරණය කළ බවත් එහින් කියවෙනවා. ඒ වගේම සාගරිකා පැලඳගෙන ඉඳපු රත්නාවලිය මණික් මාලය සුසංගතා විදූෂකට දෙනවා. මොකද සාගරිකා යන වෙලාවේ මේ මාලය දුන්නා තමන්ට පින් සිද්ධ වෙන්න කවුරු හරි බමුණෙකුට දෙන්න කියලා. මෙතන මොකද මේ මාලය ඇත්තටම නාට්‍ය පුරාම ඉතා වැදගත් අර්ථයක් සිද්ධ කරනවා. කතාව මේ පෙළගස්වන්න සම්බන්ධ කරන්න ඒ අනුව තමයි මේ රත්නාවලිය කියලා මේ මාලය මුල් කොටගෙන තමයි ඒ වගේම කුමාරිකාවගේ නමත් රත්නාවලි. ඒ මාලය නිසා තමයි කුමාරිකාවට රත්නාවලිය කියන නමත් සමහර ලාට දෙන්නට ඇත්තේ. ඒ වගේ විශේෂ අර්ථයක් සපයන වස්තුවක් බවට පත් වෙනවා මේ මාලය. මුහුදුපත් වෙච්ච වෙලාවෙත් ඇය හඳුනා ගන්න පිටිවහල්ුනේ මේ ඇගේ කරේ පළඳුණු මාලය. ඇය හඳුනා ගැනීම විශේෂ සංකේතයක්, ඇගේ ඇය සතු වුණු විශේෂ උරුමයක් වස්තුවක්. ඉතින් විදූෂක ඒ මාලය රජුරවන්ට පෙන්නනවා. මේ විදිහට ඔවුන් දුක සාකච්ඡා කරමින් ඉන්නකොට වසුන්දරා ඇවිල්ලා රජුරවන්ට පණිවිඩයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි රුමන්වත්ගේ බෑනාවන විජයවර්මන් ඇවිල්ලා තියෙන බව ඒ පණිවිඩයෙන් කියවෙනවා. ඒ වගේම ඒ පණිවිඩය මගින් කියවෙන්නේ දැන් කොසල් රජුරුවොත් එක්ක සටනන දීම තමයි ඔවුන් ගියේ. රුමන්වත් ඇතුළු උදයන් රජුරුවන්ගේ පිරිස ජය ලබාගෙන එනවා. ඒක තමයි පණිවිඩේ. ඒ අතරම තවත් සිදුවීමක් වෙනවා. ඒ ඔවුන් නික්ම යාමත් එක්කම පණිවිඩය දැනුම් දීලා රුමන්වත් මේ නික්ම යාමත් එක්කම ඉන්ද්‍රජාලිකයෙක් එනවා රජු ඇතුළු පිරිසට ඉන්ද්‍රජාලා දක්වන්න. එතකොට දැන් මෙතනත් ඇත්තටම උපහාසාත්මක දේශපාලන උපහාසාත්මක අර්ථ විවරණයක් තියෙනවා. ඒ කියන්නේ උදේන රජුරෝ රජ කෙනෙක් හැටියට මොකද්ද කරන්න ඕනේ? දැන් යුද්ධයට යවන්නේ තමන්ගේ සේනාව. එතකොට තුවාල කරුවොත් අරගෙන ඔවුන් හිමින් හිමින් එනවා කියලා තමයි මේ පණිවිඩයෙන් කියවුනේ. දැනගන්න ලැබුණේ. ඉතින් රජුරෝ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම්ම යෙදීමයි එක පැත්තකින් වන්න ඕනේ. එහෙම නැතුව මේ අන්තපුරයට වෙලා ඉන්ද්‍රජාල බලමින් ඉන්න එකවත් මේ තරුණියන්ගේ පසුපසින් යමින් මේ ආකාරයෙන් කටයුතු කිරීමවත් නෙමෙයි. රජ කෙනෙක් තමයි මේ දේශපාලන උපහාසය මතුවෙන විදිහට නාට්‍ය මේ රචනා කරලා තියෙන. ඒකයි මෙහි තියෙන වැදගත්කම වෙන්නේ. ඉතින් ඉන්ද්‍රජාලිකය ඇවිල්ලා රජුරුව ඇතුළු ඒ දේවිය ඇතුළු පිරිසට දෙවි දේවතාවුන් චක්‍රයා තව අනිත් දෙවි දේවතාවුන් ආකාශයේ පෙන්වමින් ඉන්නවා.
එතකොට විදූෂක කනට කියලා මේ කනට කරලා කියනවා රජ්ජුරුව සතුටු කරන්න නම් ඔය මේ දෙවිවරු පෙන්නල වැඩක් නෑ සාගරිකා පෙන්නන්න කියලා කියනවා. එහෙනම් ඒ වුණත් ඒ වෙලාවෙම ඉන්ද්‍රජාලා නැරඹීම නවත්තන්න වෙනවා. මොකද වසුන්දරා ඇවිල්ලා කියන්නේ රජතුමා හමු වීමට වික්‍රමබාහු රජතුමාගේ, ඒ කියන්නේ ලංකාවේ වික්‍රමබාහු රජතුමාගේ වසුභූති අමාත්‍යවරයා සහ බාබ්‍රව්‍ය පැමිණ සිටින බව. නමුත් ඉන්ද්‍රජාලිකයා කියනවා ඔබතුමා බැලිය යුතුම ඉන්ද්‍රජාලයක් තියෙනවා කියලා. ඇත්තටම මේ ඉන්ද්‍රජාලිකයා කියන්නේ සාගරිකා සම්බන්ධ කාරණේ. ඒක අපිට පස්සේ දැනගන්න ලැබෙනවා. හැබැයි රජුරෝ ඒක දන්නේ නැහැ. රජුරෝ ඒක ඒ වෙලාවේ දැනගෙන හිටියනම් මේ රාජකීය නිලධාරීන් හමු වීම පසෙකට තබලා අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රජාලය බලන්න කටයුතු කරන බව අපි දන්නවා. කොහොම වුණත් රජුරෝ කියන එක පස්සේ බලමු කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ සිංහල රටේ රජු පිළිබඳව විමසුවාට පස්සේ උදේන ඒ ආප නිලධාරීන්ගෙන් රත්නාවලී කුමරිය රජතුමාට සරණ කොට යවපු අවස්ථාවේදී වෙච්ච විපත වසුභූති ප්‍රකාශ කරමින් ඉන්නවා. ඔන්න ඒ වෙලාවේ තමයි අන්තපුරේ ගින්නක් ඇති වුණු බව දැනගන්න ලැබෙන්නේ. මේ ওই ගායනා වලින් කියවෙනවා ලාවනක දේශයේ පෙළ හටගත් ආ වූ ගින්න පිළිබඳ ප්‍රවාදය ඇත්තක් බවට පත් කරන්න වගේ මහා ගින්නිදැල් පැතිරෙනවා අන්තපුරයේම වසාලමින් කියලා කියනවා. ඒ වෙලාවේදී රජුරෝ කලබලයට පත් වෙනවා. අයියෝ මගේ ප්‍රිය වාසුදත්තා පිලිස්සිරා මිය යනවාද කියලා විලාප නගනකොට වාසුදත්තා කියනවා මේ මම ඉන්නවා ස්වාමීනි, මේ මම ඉන්නේ, මේ මම කිව්වේ මම බේර ගන්න කියලා. ආ දේවිය ඉන්නවනේ, දැන් තමයි මගේ හිතට අස්වැසිල්ලක් ලැබුණේ නේද? සැනසෙන්න දේවිය කියන්නේ තමන්ගේ වාසුදත්තා පිලිස්සිරා මිය යනවා නම් අනිත් ගෑනු ටික පිලිස් මේ වාසුදත්තා ගින්නෙන් ආරක්ෂා වෙනවා නම් අනිත් ගෑනු ටික මේ පිලිස්සී මිය ගියාට රජුරන්ට කමක් නැහැ. ඒකාන්තව අවශ්‍ය වෙන්නේ රජුරන්ට මේ ලිංගික කාර්යයන් කිරීමේදී විතරයි. එකක් මේ දේශපාලන විවේචනයේම කොටසක් නේද? ඉතින් දේවිය කියනවා මම කිව්වේ මම බේර ගන්න කියලා නෙමෙයි, මේ දම්වැලකින් ගිට ගහලා අන්තපුරේ රඳවලා ඉන්න සාගරිකා බේර. අයියෝ සාගරිකා මේ පිලිස්සෙනවා නම් මට ඉන්න පුළුවන් කමක් නැහැ කියලා අනිත් අය වළක්වද්දී රජුරෝ දුවල ගිහිල්ලා ගින්නට පනිනවා. එතකොට රජුරෝ විතරක් නෙමෙයි මේ අනිත් සේවකයන් රාජභක්තිය පෙන්වන්න ගින්නට පනිනවා. විදූෂක රජුරන්ගේ මාර්ගෝපදේශකයා වෙන්නම් කියලා ගින්නට පනිනවා. දේවියත් රජුරෝ ගින්නට පනපු නිසා ගින්නට පනිනවා. මේ විදිහට ඔක්කොම අය ගින්නට පනිනවා. කොහොම වුණත් ගින්න මැද්දේ පවා රජුරෝ ස්පර්ශ සුඛියට පත් වෙන හැටි මේ සාගරිකා නිදහස් කරගන්නකොට ඔබේ ස්පර්ශය නිසා පහසින් මේ ගිනිදැල්වල රස්නය තාපය මදකට අඩු බව දැනුණා කියලා. ඉතින් ඔවුන්ගේ ඒ ප්‍රේමණීය වැළඳ ගැනීම උපහාසාත්මකව හාස්‍යෝත්පාදකව නාට්‍යකරුවා නිරූපණය කළා තියෙනවා. කොහොම නමුත් ගින්නට පනපු කාටවත් හානියක් වෙන්නේ නැහැ නේද? ගිනි දැලුත් නිවි යනවා නේද? කිමද මේ අරුමය පෙරසේ දිසෙයි ඇතොරය, ගිනිදැල්ද පහවිය ඔහෝ මේ මා සුසුදු බිසවය. මේ ඉන්නේ වාසුදත්ත, කාටවත් ගින්නෙන් හානියක් වෙලා නැහැ. ඊට පස්සේ දැනගන්න ලැබෙනවා මේක ඉන්ද්‍රජාලිකයෙකුගේ අර ඉන්ද්‍රජාලිකයා කරපු ඒ ඉන්ද්‍රජාල දැක්වීමේම ක්‍රියාවක් බව. ඒ වගේම තවදුරටත් නාට්‍ය අවසානයේ කියවෙනවා මේකත් මේ යෞගන්ධරායන අමාත්‍යවරයාගේම උපක්‍රමයක්. මොකද ඔහු උපක්‍රම වලින්ම තමයි, ගේම් වලින්ම තමයි දේශපාලනය පවත්වාගෙන යන්නට කටයුතු කරේ. ඒතර මේ මොවුන්ගේ එකතු වීම සඳහා ඉන්ද්‍රජාලිකයා යොදවා කටයුතු කිරීමත් යෞගන්ධරායනගේ කී සැලැස්මීම කොටසක්. කොහොම වුණත් දේවියට දැනගන්න ලැබෙනවා සාගරිකාගේ අනන්‍යතාව, තමන්ගේම ඥාති සහෝදරියක් කියන එකයට දැනගන්න ලැබෙනවා. ඒ වගේම ඇත්ත වශයෙන්ම සාගරිකාටත් තියෙනවා උදයන් රජතුමා පිළිබඳ අයිතිවාසිකමක්. මොකද ඇයව රජතුමාගේ දෙවන බිසවක හැටියට තමයි ඉන්දියාවට කැඳවගෙන යන්නේ. ඒ නිසා වාසුදත්තාට පුළුවන් කමක් නැහැ මේ විවාහයට විරුද්ධ වෙන්න. අනිත් පැත්තෙන් රජුරවන්ට අන්තපුරේ ඔන්තරම් කාන්තාවෝ ඉන්නවා, ඒක අලුත් දෙයක්ුත් නෙමෙයි. කොහොම වුණත් වාසුදත්තාට තියෙන ප්‍රශ්නේ තමයි තමන්ට වඩා මෙය සුන්දර නිසා, යෞවන සිරියෙන් ආඩ්‍ය නිසා මේ රජුරවන් තමන් නොතකා හැර සාගරිකා සමග ඒ ප්‍රේමයෙන් වෙලෙයිද කියන වගේ ඊර්ෂ්‍යාවක් එක පැත්තකින් තිබුණේ. හැබැයි දැනගන්න ලැබෙනවා එය තමන්ගේම සහෝදරියක් කියලා. ඉතින් එතනදී වාසුදත්තා දේවියම තමන්ගේම පළඳනාවලින් කුමාරිකාව සරසලා රජුරුවන්ට බාර කරනවා. දේවිය කරන මොන සැලකිල්ලටද මම විරුද්ධ වෙන්නේ කියලා රජුරුවත් බොහොම කැමැත්තෙන් සාගරිකාව බාර ගන්නවා. ඉතින් එතෙන්දී මේක මේ අක්කයි නංගිය දෙන්නා එක මිනිසෙක් එක ජීවත් වුණා කියන වගේ එකක් නෙමෙයි. ඇත්තටම එක කුස උපන් අක්කයි නංගිය නෙමෙයි මේක පැත්තකින්. අනිත් පැත්තෙන් රජුරුවන්ගේ අන්තපුරයේ තව මේ වගේ කාන්තාවෝ ඕනෑතරම් ඉන්නවා. ඒ නිසා ඒක අලුත් දෙයක්ුත් නෙමෙයි. මේ අනිත් පැත්තෙන් වාසුදත්තා අගබිසෝ තමතුර නෙමෙයි සාගරිකාට දෙන්නේ, දෙවන බිසවක් හැටියට. නැත්නම් රජුරුවන්ගේ තවත් බිසවක් හැටියට කටයුතු කිරීමේ අවස්ථාව තමයි ලබා දෙන්නේ.
එතකොට නාට්‍යක අවසානයේ සංස්කෘත නාට්‍යක අවසානයේ කතානායක නායිකාවන්ගේ ජයග්‍රහණය තමයි දක්වන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ සුකාන්තයක් හැටියට මොවුන්ගේ එක්වීමෙන් නාට්‍ය අවසාන වෙනවා. ඒ වගේම ඍෂිවරයා කියපු අනාවැකිය එක පැත්තකින් සත්‍යයක් බවට පත් වෙනින් තියෙනවා. මොකද මේ වෙනකොටත් කොසල් රජුරුවත් එක්ක යුද්ධයෙන් උදයන් රජතුමාගේ සේනාවට ජයග්‍රහණය කරන්න ලැබෙනවා. ඉතින් දැන් මේ වගේ සිදුවීම් එක්ක ප්‍රබල දේශපාලන මේ සාකච්ඡාවක් රත්නාවලී නාට්‍ය තුළ අපට දක්නට ලැබෙනවා. එක පැත්තකින් ලංකාවත් ඉන්දියාවත් සම්බන්ධ කොටගත්තු පැරණි කතා පුවතක්. ඉතින් ඒ විදිහටත් අපට මෙහි වැදගත්කමක් තියෙනවා. ඒ වගේම දැන් දේශපාලන ක්ෂේත්‍රයේ අදට වුණත් මේ සිදුවීම් හා සමාන සමහර සිදුවීම් ආයේ ආයේ සිදුවෙන තත්ත්වයක් අපට දක්නට ලැබෙනවා. මේ රජ කෙනෙක් හැටියට ඔහු කටයුතු කරන ඔහුගේ සෙල්ලක්කාර ස්වරූපය නේද? අන්තපුරයේ ඉන්ද්‍රජාල බලමින් සුන්දර කාන්තාවන් පසුපස යමින් තමන්ගේ බිසවට මේ රහස් සංගවමින් කටයුතු කරන විදිහ, ඒ වගේම ඒ රහස් අනාවරණය කරගන්න තමන් පළඳ සිටින ආභරණ ආදී එකිනෙක ගලවලා සේවකයන්ට මිත්‍රයන් විදූෂක සුසංගතා වගේ අයට ගලවලා දෙන්න කටයුතු කරනවා. ඒ කරාබු නැත්නම් වලලුවාදී ඒවායින් රජු පිළිබඳ උපහාසයක් මතු වෙනවා. ඒ වගේම යෞගන්ධරායන අමාත්‍යවරයා නේද දේශපාලන ශාස්ත්‍රයේ උපායශීලී ලෙස කටයුතු කරන ඒ ස්වરૂපය පිළිබඳව යම් උපහාසයක් ඒ තුලින් ගම්‍යමාන වෙනවා. කොහොම වුණත් මේ චරිත දෙක නිරූපණය කරන ආකාරය දිහා බැලුවාම උදේ මේ වාසවදත්තා සහ රත්නාවලී කියන මේ බිසෝවරු දෙතනාගේ චරිත නිරූපණය කරපු ආකාරය දිහා බැලුවහම ඇත්තටම වාසවදත්තා කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ කුලකාන්තාවක්. ඒ ප්‍රේමයේ මුහුකුරා ගියපු පරිණත ස්වરૂපය වාසවදත්තාගේ චරිතේනුත්, එහි ලද බොළඳ ලාමක ස්වરૂපය සාගරිකාගේ චරිතේනුත් නිරූපණය වෙන බව අපට කියන්නට පුළුවන්. අතරම දැන් නාටිකාවක මුග්ධා හේවත් මේ ලඳබොළඳ කාන්තාවක් තමයි කතා නායකයා නායිකාව හැටියට යොදාගත යුතු උනේ. ඒ වගේම හාස්‍ය සහ ශෘංගාරය තමයි මුඛ්‍ය රසයන් බවට පත් වෙන්නේ. ඉතින් මෙහි ශෘංගාරය වගේම හාස්‍යයක් තියෙනවා. ඒක නිකම්ම නිකං හාස්‍යයක් නෙවෙයි, දේශපාලන උපහාසයක් සහ උත්ප්‍රාසයක් ඒ තුළ තියෙනවා. ඒක තමයි මේ රත්නාවලී නාටිකාවේ තියෙන අනෙක් විශේෂත්වය වෙන්නේ. කතා නායකයා ධීර ලලිත වර්ගයේ කතානායකයෙක්. ඒ කියන්නේ ආලය සම්බන්ධව කටයුතු කරන, ඒ సౌందర్య ආගය කරන ඒ වගේ කතානායකයෙක්. එහෙම කතානායකයෙක් තමයි උදයන රජුරෝ. ඉතින් ඔය වගේ විශේෂතා අපට මේ නාට්‍ය කෘතියේ දක්නට ලැබෙනවා. මම හිතනවා මේ සාකච්ඡාව තුළින් ඔබට ශ්‍රී හර්ෂ සහ ඔහුගේ නාට්‍ය නිර්මාණ පිළිබඳවත්, ඒ වගේම රත්නාවලී නාටිකාව පිළිබඳවත්, ඒ වගේම රත්නාවලී නාටිකාවේ ගැබ්බුණු දේශපාලන සාකච්ඡාව පිළිබඳවත් අවබෝධයක් ලබා ගන්නට හැකි වෙන්නට ඇති.